අපිට මිනිස්සේ කැටියට අපේ ශරීර අවයව දැන් අපිට ඇස් දෙකක් තියෙන කන් දෙකක් තියෙන අත් දෙකක් තියෙන ඒ වුණාට අපිට තියෙන්නේ එක කටයි අපිට තියෙන්නේ එක කටයි එතකොට මේ අපි පාවිච්චි කරන වචන අපි පාවිච්චි කරන වචන අපේ මුවෙන් පිට වෙන වදන් මුවෙන් පිට වෙන වදන් ඒවා පිට වුණාට පස්සේ ආපහු අපිට ආය ඇදලා ගන්න බෑ ඒවා ගන්න බෑ ආපහු ඇදලා ගන්න බෑ එතකොට දැන් ඇස් දෙකක් තිබුණාට කන් දෙකක් තිබුණාට අත් දෙකක් තිබුණාට එක කටක් විතරක් තියෙන්නේ ඇයි අපි වචන භාවිතා කළ යුත්තේ අපි පිටවන වචන පිළිබඳව අපේ මුවින් ගිලිහෙන වචන පිළිබඳව අපි පොඩ්ඩක් හිතන්න ඕන නේද අපි හිතන්න ඕන ඒ වචනයක් පිට වුණාට පස්සේ ආපහු ඇදලා ගන්න බෑ එනිසා අපි පිට කරන වචනය කොයිතරම් අනෙක් කෙනාගේ හිත සනසනවද කොයිතරම් අනෙක් කෙනාගේ හිත දිනා ගන්නවද ඒක එහෙම නැත්නම් මේ වචනේ නිසා කොයිතරම් හිත පෑරෙනවද මේ ගැනත් අපි හිතන්න දැන් පුංචි ළමයි මල් වගේ එහෙමනේ කියන්නේ පුංචි ළමයි මල් වගේ පුංචි දරුවෝ අනෙක් අයගේ හිත රිද්දන්නේ නැහැනේ අනෙක් අයගේ හිත රිද්දන්නේ නැහැ ඒ වගේ මේ අපි පිට කරන වචන දැන් සමහර වෙලාවට තවත් කෙනෙක්ට මිනිස්සෙකුට වෙන්නත් පුළුවන් නැත්නම් තිරිසන් සතෙකුට වෙන්නත් පුළුවන් දැන් අර මේ ඔබ ඔබේ අවට ගැවසෙන ඔබ ඔබත් සමග ඔබේ නිවසේ ගැවසෙන සුරතල් සත්තු වෙන්න පුළුවන් ඒ සුරතල් සතෙකුට උනත් ඔබ හොඳින් ආමන්ත්‍රණය කරනවා නම් ඒ සතාට ප්‍රියමනාප ආකාරයෙන් ඒ සතාට ප්‍රියමනාප ආකාරයෙන් ඔබ කතා කරනවා නම් ඒ සතා උනත් ඒ සුරතල් සත්වයා උනත් ඔබත් එක්ක තියෙන බැඳීම වැඩි වෙන. එහෙම සතා වුණත් ඔබ කෙරෙහි දක්වන සෙනෙහවන්ත බව වැඩි වෙන. කාරුණික වූ තරමට, ලයන්විත වූ තරමට, අනෙක් කෙනාගේ සිත සනසවන තරමට. ඔබේ වචනේ ප්‍රියමනාපයි නම්, ඒ ආමන්ත්‍රණය ඔබ ආමන්ත්‍රණය කරන ඒ ආමන්ත්‍රණය ප්‍රියමනාපයි නම් අනෙක් කෙනා බොහොම සෙයින් සතුටු වෙනවා වචනයකින් හෝ අපි පිට කරන වචනයකින් හෝ තවත් කෙනෙක් සතුටු වෙනවා නම් තවත් කෙනෙක් සතුටු කරන්න පුළුවන් නම් නේද එහෙම සතුටු කරන්න පුළුවන් නම් කොයිතරම් හොඳයි ඒ නිසා අර එක තැනකදී මේ ජාතක කතාවක නන්දි විශාල ජාතකයේ වුණත් ගවයට අප්‍රසන්න ලෙස අප්‍රිය ලෙස අප්‍රසන්න ලෙස ගවයට කතා කරපුවම ගවයා බර ඇද්දේ නැහැ. හැබැයි ඔළුව අතගාලා උතේ කියලා ආමන්ත්‍රණය කළහම උතේ කියලා ආමන්ත්‍රණය කරපුවම ඒ ගවයා බර ඔක්කොම ඇද්දා. ඉතින් ගව හිමියා අහනවා ගවයාගෙන් ඔබ පළවෙනි වතාවේ ඇයි ඇද්දේ නැත්තේ? මේ ගැල් ඔක්කොම ඔබේ බැඳලා තියෙද්දි ඔබ ඇද්දේ නැත්තේ ඇයි? ගවය අනිත් පැත්තට අහනවා ස්වාමියාගෙන් ඔබ ඇයි මට නරක විදිහට ආමන්ත්‍රණය කළේ මම මොකද්ද ඔබට කරපු වරද්ද ඒ නිසා ඔබ මට ප්‍රියමනාප විදිහට ආමන්ත්‍රණය කරපුවම මම බර ඇද්දා ඒ නිසා සතුටු හිතෙන විදිහට තවත් කෙනෙක්ට ප්‍රසන්න විදිහට ආමන්ත්‍රණය කිරීම නේද එහිම ආමන්ත්‍රණය කිරීම තවත් කෙනෙකුගේ හිත සතුටු වෙන්න හේතු වෙනවා. එනිසා අපි පාවිච්චි කරන වචන, අපි මුදාහරණ වචන වදන් සමාජයට, රටට, තවත් පුද්ගලයෙකුට ප්‍රියමනාප විය යුතුමයි. එහෙම නැත්නම් අපි සමාජයේ ඇතුලේ අප්‍රසන්න චරිතයක් බවට පත් වෙනවා. එනිසා ඔබට පුළුවන් නම් තවත් කෙනෙක් වදනින් හෝ සතුටු කරන්න තවත් කෙනෙක්ට සැනසෙල්ලක් වින්න වචනයකින් හෝ එය
බොහෝ සෙයින් වටිනවා. එනිසා පිට කරන වචන පිළිබඳව පිට කිරීමට පෙර ඔබ නැවත හිතන්න. එවිට ඔබට පුළුවන් සමාජයේ ඇතුලේ තවත් පිරිසක් සනසන පුද්ගලයෙක් බවට පත්වේ. එහෙම පුද්ගලයෙක් බවට පත්වීම ඇත්තටම හිතට සුවයක් බවට පත්වෙන. එනිසා ප්‍රියවදන් ඇමතීම තවත් කෙනෙක් සතුටු වෙන විදිහට ආමන්ත්‍රණය කිරීම ඇත්තටම පුද්ගලයෙකුට කරන්න පුළුවන් හොඳ කාර්යභාරයක්.